දහනවය රෝගයේ අපිට හමු වෙන බහුතරයකට රෝග ලක්ෂණ නැහැ. නමුත් සායනික කොවිඩ් 19 රෝගය නැත්නම් රෝග ලක්ෂණ සහිතව පැමිණෙන අයට හැදෙන්න තියෙන ප්‍රධානම රෝග ලක්ෂණ තමයි උණ, කැස්ස, උගුරේ වේදනාව, පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවය. ඒ වගේම මේ වගේ අයට ගඳ සුවඳ නොදැනීම, ඒ වගේම ආහාරවල රස නොදැනීමත් තියෙන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම ගඳ සුවඳ නොදැනීම වගේම ආහාරවල රසයක් නොදැනීම තියෙනවනම් වෙන රෝග ලක්ෂණ නැතත් තමුන්ට කොවිඩ් 19 රෝගය ආසාදනය වෙලාද කියන සැකය ඇති කර ගැනීම සුදුසුයි. නමුත් මේ රෝග ලක්ෂණ සීමා වෙන්නේ කොවිඩ් 19 රෝගයට විතරක් නෙවෙයි. ඉන්ෆ්ලුවෙන්සා ඇතුළුව තවත් රෝග ගණනාවකටම මේ රෝග ලක්ෂණ පොදුයි. ඒ නිරාකරණය කර ගැනීම තෝරා බේරා ගැනීම වැදගත් වෙනවා. නමුත් කිසිම රෝග ලක්ෂණයක් සාමාන්‍යයෙන් තියෙන්නේ නැති කෙනෙකුට මේ වගේ රෝග ලක්ෂණ ආවොත් විශේෂයෙන්ම අවදානම් කලාපවල බලස්ථායක පළාත තුල ජීවත් වෙන කෙනෙකුට මේ වගේ රෝග ලක්ෂණ මතුවහොත් තමුන්ට කොවිඩ් 19 රෝගය තියෙනවද නැද්ද කියන දේ පිළිබඳව සැකහැර දැන ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේ තමයි සමහර අය ඉන්න පුළුවන් රෝගෙන් ඉන්න පුළුවන් කාලාන්තරයක් තිස්සේ මේ වගේ ශෝෂණ රෝග ලක්ෂණ තියෙන උදාහරණයක් විදියට පීන සමාරුව තියෙන ඇදුම අමාරුව තියෙන රෝගීන්ට මේ කියන සමහර රෝග ලක්ෂණ හුස්ම ගැනීමේ අපහසුව කිවිසුම් යාම කැස්ස ඇතිවීම වගේ දේවල් තියෙන්න පුළුවන් සමහර දේවල් වලට නිරාවරණය වුණාම උදාහරණයක් විදියට සීතලට පින්න නිරාවරණය වුණාම එහෙම නැත්නම් පින්නට ගියාම නැත්නම් යම් කිසි විදියකින් තෙතමනයක් සහිත පරිසරයක ජීවත් වුණොත් එහෙම නැත්නම් දුවි වලට නිරාවරණය වුණාම කෙනෙකුට කිඹුහුන් යෑම හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ දේවල් එන්න පුළුවන්. එය තමුන්ට නිතරම තියෙන රෝග තත්ත්වයක්. ඒ යම් කිසි විදියකින් තමුන් දන්නා හඳුනන යම් හේතුවක් නිසා ඇති වෙනවනම් ඒ වගේ කෙනෙක් තමුන්ට මේ කොවිඩ් 19 තියෙනවද කියලා බිය යුතු නැහැ. ඒ වගේ කෙනෙක් කරන්න ඕනේ සාමාන්‍ය විදියට ප්‍රවේශම්කාරී වීම. ඒ ප්‍රවේශම්කාරී වීම තුළින් ඒ රෝග ලක්ෂණ පහ වෙනවනම් කිසිම විදියකින් සැකයක් ඇති කරගත යුතු නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.